හයි බොන් අපි අද අපේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ Photoshop වල තියෙන step and repeat පහසුකම ගැන. step and repeat කියන්නේ සරලව කියනවා නම් අපි Photoshop වල තියෙන මොකක් හරි shape එකක් උදාහරණයක් විදිහට වුණාදී මංගල සීමාට shape එකක් තියෙනවා. මේ shape එක මට copy කරගන්න ඕනේ සමාන දුරෙන් එහෙම කොට 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 නිකන් chess board එකක් වගේ මට copy කරගන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මේක alt key එක press කරගෙන mouse එක මෙහෙම drag කරගෙන යනවා. इट पास मेक दिन इलाटी अनुमान करते दूर हेट पेन तमेंगे आप ग्रिड पावच करवा स्मार्ट गाइड्स पावच करके दस मेकूड वेन पुलवा आप स्टेप एंड रिपीट पास मगे मेक हरियट हेडो इलस्ट्रेटर वाले तीन डुप्लीकेट पास मगे आप मेक ऑटोमेटिकली मैं आप लबाद दूरी पीटो गन है तीन अब बल मुखमेंगे मेके कंट्रोल ऑल्ट कीज प्रेस कर प्रेस मैं मेरे बाउंडिंग बॉक्स मट मे गो दूर मम्मी गेनी अभी मट मेरे गेनी मम्मी तारण इट पास मम्मी मैंने मेदा टीकती मैं टीका मम्म एंट करना पुलवा इट पास एक स्टेप एक लबा देना मेक आप करना देखिए इलाके अभी नवतवता स्टेप एंड रिपीट ऑप्शन है बोध मेक मेवा गेम दुरा मेतनी मतुवे नोने एक करें अभी कंट्रोल ऑल्टे प्रेस कर मेवा शिफ्ट प्रेस कर बस टी अब प्रेस करना अभी मेतनी आप मगे मे निर्माण इकड़क तरह इमेज कलो आई पार शिफ्ट कंट्रोल वोल्ट टी प्रेस करते मैं अपनी इमेज का लगा कनपूला अब मे एक इमेज के अलते लेयर्स अभी तीन अभी मेरे एक्म लेयर के ये तपिट मेकर पुलवा अब मैंने गोहमद करानी गला मैं लेयर्स टिकट इनका अब इतम मट मे मट एक्म लेयर के बागानी इतना मम्म करें कंट्रोल की प्रेस करके मैंने तमेल एक बार क्लिक करना क्लिक करा बट पेन मिथन अभी वील तीन सिलेक्शन का दंग मम्म करवाई स्टेप एक्टावा कंट्रोल ऑल्ट टी इट पास अभी मेक स्टेप बाद मेदेन मेदीर इट पास मेक एंट करना मेदा क्लिक करना दंग अभी स्टेप लबादी अब इकम लेयर के अतुले तब कॉपी कावा अभी दिन रिपीट करा रिपीट का कंट्रोल ऑल्ट शिफ्ट टी इतकोट मैं प्रेस करो तो पेन अभी ना मेदी अब इमेज की पेन इन अभी तो अब इलेक्ट्रिकल मार्केट निर्माण करना मेवी सर्कल का सर्कल का निर्माण मेकट फिल करना कलर कभी मेकट कहापाट वगे फिल करना बस मैं आई बार इलेक्ट्रिकल मार्केट करके मेवागे शेप का निर्माण करना इट मैम ओल्ट प्रेस कर ला निर्माण करना मेक निका तरम मलपे तक लिखित इट पास मम्मी इक फील करना रेड कलर का मम्मी अल्लाह बाद दें मत को मे पेटल के मेहमे तें की पेकट अभी तें अटकट वागे पेस्ट करके नोणी अभी अंश मे मन हादरी वागे नोणी मम्म कर रही अब स्टेप अभी दिन दी कंट्रोल ऑल्ट टी प्रेस करना दें अभी कर दी मेके मेके अंक पाइंट पहालट मे हरीट वागे गिना मैं रोटेट करना हारी दें आप मैं रिपीट करूँ कंट्रोल ऑल्ट शिफ्ट टी
අද මම මේක ක්ලික් කරන්න ක්ලික් කරන්න ප්‍රෙස් කරන්න ප්‍රෙස් කරන්න මේක වටේ මේ විදිහට මම අපි හරියට මනස එක 45ක් ගත්තා නම් මේක හරියටම එන්න තිබ්බ නමුත් වරක නැහැ මේ දින්නේ මේ වගේ අපේ සරල ආටෝ එකක් නිර්මාණය කරනවා. ඇත්තට මේකෙන් අපිට බොහෝ දේවල් කරන්න පුළුවන් මේක විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට තව නිර්මාණයක් කරන්න හදනේ මම මේ විදිහට නිර්මාණය කරනවා. ඊපස්සේ මම මේ පාර මේක ස්ටෙප් ඇන් රිපීට් කරන්න හදනේ මේක මම මූව් කරනවා රොටේට් කරනවා ස්කේල් කරනවා තුනම කරනවා එකපාර බලමු ස්ටෙප් ඇන් රිපීට් කොහොමද ඒක අනේ කියලා අපි කන්ට්‍රෝල් ඕල්ටර් ටී ප්‍රෙස් කරනවා. ඊපස්සේ මම මේක අංක එක මම මේක මූව් කරනවා මේ පැත්තට මෙතෙන්ට. ඊට පස්සේ මම මේක ස්කේල් කරනවා. ඊට පස්සේ මම මේක රොටේට් කරනවා මේ විදිහට. දැන් මම ස්ටෙප්ස් තුනක් ලබා දුන්නා. එකක් මූව් කරා, අනිත් එක ස්කේල් කරා, අනිත් එක රොටේට් කරා. මම මේක එන්ටර් කරනවා. දැන් මම මේක රිපීට් කරලා බලමු. ඕල්ට් කන්ට්‍රෝල් ෂිෆ්ට් ටී. නැබර වෙනවා ඇති. මගේ ස්ටෙප් එක මේ විදිහට පහළට රිපීට් වෙනවා. එතකොට අපි මේ විදිහට විවිධාකාර ග්‍රැෆික් පැටර්න්ස් වගේ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් ස්ටෙප් ඇන් රිපීට් එක හරහා. මේක ඇත්තරම හොඳ ක්‍රමවේදයක් අපේ ඉමේජස් වලට වෙනස්ම ආකාරයේ ලුක් එකක් ලබා දෙන්න ආර්ට් වර්ක් නිර්මාණය ගැන සහ අපිට ඇත්තරම ඊටම අර පිළිවෙලට තියෙන මෙතන මිම්මට අපිට මොකක් කර දෙයක් නැවත පිළිම් පෙළට තියෙන ආර්ට් වර්ක් එකක් කරන්න අවශ්‍ය නම් අපිට මේ ස්ටෙප් ඇන් රිපීට් එක යූස් කරන්න පුළුවන්. දැන් අපි බලමු මේක ප්‍රායෝගිකව භාවිතා කරන්න කොහොමද කියනකටද කියලා. මං ගාව තියෙනවා ඉමේජ් එකක්. මෙන්න මේ ඉමේජ් එක. මම මේ ඉමේජ් එකට මෙහෙම ඉරි තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් හදන්න හදන්නේ. ඒකට මම කරන්න හදන්නේ මම මේකම අපි මේ ලොකු පේජ් එක නිර්මාණය කරලා ඒකේ තියෙන ගණන් තමයි මම හිත බලාපොරොත්තු වෙන්නේ. මම කරන්නේ මම කරන්න හදන්නේ මුලින් මගේ ඉමේජ් එකේ මෙන්න මේ විදිහට ෂේප් එක නිර්මාණය කරගන්නවා. මම මේකට කලර් එකක් දානවා මේ වගේ. මම මගේ කලර් එක හරි. ඊළඟට මම මේක ස්ටෙප් ඇන් රිපීට් කරන්න හදන්නේ කන්ට්‍රෝල් ඕල්ට් ටී. මම මේක ඩ්‍රැග් කරගෙන පහළ කරනවා. මේ පාර මම යූස් කරන්නේ මාකි එකක් නෙමෙයි. මම මේ පාර යූස් කරන්නේ රෙක්ටැන්ගල් ටූල් එකේ රෙක්ටැන්ගල් එකක්. ඊපස්සේ මේක ඕකේ කරනවා. ඊපස්සේ කන්ට්‍රෝල් ඕල්ට් ෂිෆ්ට් ටී. අපිට මේ වගේ රෙක්ටැන්ගල්ස් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි නිර්මාණය කරගත්ත රෙක්ටැන්ගල්ස් එක මට ඕනේ ඇත්තටම මේක දැන් මේ විදිහට මට ඉමේජ් එක පිටපස්සට දාන්න පුළුවන්. නමුත් මම මේක පොඩ්ඩක් වෙනස් කරන්න කල්පනා කරා. මම මේ ලේයර් එක රොටේට් කරගන්න හදන්නේ. මම මේක ස්කේල් කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මම ලේයර් එකේ මේ සයිඩ් එක විතරයි මේ සයිඩ් එක අයින් කරන්න ඕනේ. මම කරන්නේ මෙතන සිලෙක්ෂන් එකක් දානවා මේ විදිහට. සිලෙක්ෂන් එකක් දාලා ඒ ටික ඩිලීට් කරලා දානවා. ඩිලීට් කරලා ඉවරලා ඊට පස්සේ මම මේක අයින් කළා. මේකේ තව කොපි එකක් ගන්නවා. මෙන්න මේ පළවෙනි ලේයර් එකේ කොපි එකක් ගන්නවා. මම මේක රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් ලේයර් කියන ඔප්ෂන් එක ලබා දෙනවා. එතකොට මට රෙක්ටැන්ගල් එකේ කොපි එකක් හම්බ වෙනවා. මේ කොපි එක මම අනිත් පැත්ත හරව ගන්නවා. මම ඒකට ගන්න එඩිට් වලට ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝම් වලට ගිහිල්ලා ෆ්ලිප් හොරිසන්ටල් කියන ඔප්ෂන් එක ලබා දෙනවා. එතන මේක ට්‍රාන්ස්ෆෝම් වෙන අපිට ඕන මෙතන තමයි පේනවා ඉතින් වෙනස්ම ආකාරයේ පැටර්න් එකක් තියෙනවා. මේක යූස් කරන්න පුළුවන්. අපිට ඕන අතම කියන මම කල්පනා කරා මට හිතුණා මේක යූස් කරොත් හොඳයි කියලා. මම මුලින්ම ගන්න මෙන්න මේ ලේයර්ස් දෙක දෙකම සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා මේක මර්ජ් කරනවා. මර්ජ් කළේ වෙලා මට මේ මෙන්න මේක අරගෙන ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා මගේ ස්පයිඩර්මෑන් ඉමේජ් එකට දාගන්න පුළුවන්. මම ඇත්තට බලාපොරොත්තු වෙන්නේ මෙහෙම එකක් කරන්න නෙවෙයි. නමුත් මට හිතුණා ඒක හොඳයි කියලා. මේ විදිහට මම මේක ස්කේල් කරගන්නවා. අපිට මේ ස්ටෙප් ඇන් රිපීට් වලින් මේ සරල පැටර්න් එකක් නිර්මාණය කරගෙන ඉමේජ් එක පිටිපස්සට දැමම මේකට ඇතරම වෙනස් ආකාරයේ ලුක් එකක් ලබා ගන්න පුළුවන්. මේකට අපිට ග්‍රේඩියන්ට් එකක් දාන්න පුළුවන්. වෙනත් කලර් එකක් දාන්න පුළුවන්. එතන මේ විදිහේ දේවල් වලින් අපේ ස්ටෙප් ඇන් රිපීට් එක භාවිතා කරලා ඊටාම සරලව සහ ඊටාම පහසුවෙන් ෆොටෝෂොප් වල වෙනස් ආකාරයක නිර්මාණ කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්.